ඉතින් ගොඩක් දෙනෙක් අහලා තිබ්බා මේ මගෙන් කොහොමද මේ Microsoft Flight Simulator X එහෙම නැත්නම් Microsoft Flight Limit Simulator 10 කියන එක ඩවුන්ලෝඩ් කරගන්න, ඒ වගේම කොහොමද ඒක ප්ලේ කරන්න කියලා. මොකද Microsoft Flight Simulator 2020 X Plane Prepar 3D ඒ වගේ ඕනෑම Flight Simulator එක වගේම Microsoft Flight Simulator X කියන්නේ ඒ වගේම එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් ෆ්ලයිට් සිමිලේට එකක්. ඉතින් ඒකේ වැට් සිම්වල ෆ්ලයි කරන්න පුළුවන්, ATC එක කතා කර කර ෆ්ලයි කරන්න පුළුවන්. ඉතින් අද මේ වීඩියෝ එකෙන් අපි බලන්නේ කෙටියෙන් කොහොමද ඒක ඩවුන්ලෝඩ් කරගන්නේ, ඊළඟට කොහොමද ඒක ස්ටාර්ට් කරලා ගේම් එකක් පටන් ගන්න කියලා. ඉතින් මේ සඳහා ඕගලන්ට අවශ්‍ය වෙනවා මයික් ස්ටීම් කියන සොෆ්ට්වෙයාර් එක. ඉතින් ස්ටීම් කියන සොෆ්ට්වෙයාර් එක හරහා ඔයගලන්ට පුළුවන් පහසුවෙන්ම Microsoft Flight Simulator 10 එහෙම නැත්නම් Microsoft Flight Simulator X කියන එක ඩවුන්ලෝඩ් කරගන්න. මේ දවස්වල සැප්තැම්බර් 30 වෙනකන් මේ Google ඒගොල්ලන්ගේ තියෙන ඔෆර් එකක්. ඒකින්ද අපිට ඉතාම සුළු මුදලකට Microsoft Flight Simulator 10 කියන එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ඕගලන්ට කරන්න තියෙන්නේ මේ ඉස්සෙල්ලාම ඕගල වෙබ් පේජ් එකට ගිහිල්ලා ස්ටීම් කියලා ටයිප් කරගන්න. STEAM ස්ටීම් ඩවුන්ලෝඩ්. ඊට පස්සේ ස්ටීම් කියන වෙබ් පේජ් එකට එනවා ස්ටීම් http://store.steampower.com කියලා. ඉතින් අපිට පුළුවන් ඩවුන්ලෝඩ් ස්ටීම් කියන එක ක්ලික් කරලා අපිට ඉන්ස්ටෝල් ස්ටීම් කිව්වහම ඒක අපිට පහසුවෙන් ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඉතින් මේ සඳහා කිසිම මුදලක් ඔයගලන්ට වැය වෙන්නේ නැහැ. ඉතින් මේ විදියට ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ ඕගොල්ලෝ ස්ටීම් කියන එක ඕපන් කරගන්න ඕන. ඉතින් ස්ටීම් කියන එක ඕපන් කරගෙන ඊට පස්සේ ඔයගලන්ට තියෙන්නේ මේ සර්ච් කියන තැනට ගිහිල්ලා Microsoft Flight Simulator 10 කියන එක ටයිප් කරගන්න. එතකොට ඔයගලන්ට මෙතන පේනවා Microsoft Flight Simulator 10 Steam Edition කියලා. ඒක $1.69. ඉතින් මේ $1.69 කියන්නේ අද වෙනකොට, ඒ කියන්නේ 2014 සැප්තැම්බර් 20 වෙනකොට ඒක රුපියල් 500 ගාණක් තමයි වෙන්නේ. ඉතින් ඒක ඉතා සුළු මුදලක්. මම මගේ චැනල් එකේ සාමාන්‍යයෙන් ක්‍රැක් කරන ඒවා, එතකොට පයිරේට් කොපීස් ගැන කතා කරන්නේ නැහැ ප්‍රතිපත්තියක් වශයෙන්. ඒක හින්දා එක්කෝ මම මට හැකි විදිහට ඔයගලන්ට සොෆ්ට්වෙයා සපයන්න පුළුවන්, එහෙම නැත්නම් මේ වගේ අඩු මුදලට ගන්න පුළුවන් අවස්ථාවක් තමයි මම පෙන්වලා දෙන්න අදහස් කරන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන්නේ මේ Microsoft Flight Simulator 10 Steam Edition කියන එක ක්ලික් කරගන්න. දැන් Microsoft Flight Simulator 10 Steam Edition කියන දැනට ආවට පස්සේ ඔයගලට මෙතන තියෙනවා Add to Cart කියලා 180ක ඔෆර් එකක් තියෙනවා කියලා තියෙනවා සැප්තැම්බර් 30 වෙනකම්. ඊට පස්සේ ගන්නවා නම් $8.49 වෙනවා. ඉතින් Add to Cart ගිහිල්ලා View My Cart, ඊට පස්සේ Continue to Payment, ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් PayPal account එකෙන් දෙන්න, එහෙම නැත්නම් ඔයගලන්ගේ Visa, MasterCard ඒ වගේ ඕනම විදිහකින් payment එක කරන්න පුළුවන්. මම මෙතෙන් select කරනවා මගේ Visa card එක. ඉතින් මම මෙතෙන්දි පොඩ්ඩක් නවත්වනවා, මගේ details මෙතන enter කරනවා. ඊළඟට ඔයගලන්ට තියෙන්නේ purchase කියන බටන් එක press කරන්න. ඒ ඔක්කොම agree to the terms of the condition කියන එකත් tick කරලා තියාගන්න. ඊට පස්සේ ඒගොල්ලෝ අපිට දෙනවා confirmation code එකක්. ඉතින් ඔයගලන්ට පුළුවන් ඒක copy කරගන්න. සාමාන්‍යයෙන් copy කරගෙන මේ තියාගන්න ඕන මේ වගේ ඒවා අපිට අවශ්‍ය වෙන්න පුළුවන් ඉස්සරහට. ඊට පස්සේ තියෙන්නේ මේ install content කියන එක click කරන්න. එතකොට අපිට පුළුවන් අවශ්‍ය
මොකක්ද අපේ හාඩ ඩ්‍රයිව් එක කියලා තෝරගන්න. install to කියලා ගිහිල්ලා අපිට අවශ්‍ය හාඩ් ඩ්‍රයිව් එක තෝරගන්න පුළුවන්. ඉතින් මම ඔක්කොම games ටික දාන්න එක folder එක browse folder ගිහිල්ලා අපිට පුළුවන් අපේ අවශ්‍ය folder එක දෙන්න. දැන් මම මේක මම දාගන්නවා system image කියන එකේ. system image කියන එක යටතේ මෙතන තියෙනවා ඊට පස්සේ ඔයගලන්ට තියෙන මේ library කියන බටන් එක click කරාම ඔයගලඟ එනවා ඔයගොල්ලෝ purchase කරලා තියෙන items. ඉතින් මෙතන පේන ඔයගලන්ට steam එඩිෂන් කියලා තියෙනවා. ඒක අපි ඉන්ස්ටෝල් කරගන්නවා. ඉතින් මෙතෙන්දී ආයි system image j කියලා පෙන්වනවා මගේ drive එක. ඉතින් මම මේක අවශ්‍ය විදියට හදා ගන්නවා මගේ අවශ්‍ය drive එක. හදාගෙන අපි ඒකට ඉන්ස්ටෝල් කරගන්නවා. ඉතින් මේක gigabyte 8ක් හින්දා මේක ටිකක් වෙලා යනවා ඉන්ස්ටෝල් වෙන්න. ඒක ඉස්සෙල්ලා වැලිඩේට් කරලා ස්පේස් එක ඇද්ද කියලා බලලා ඒගොල්ලෝ ඩවුන්ලෝඩ් කරන්න පටන් ගන්නවා. ඉතින් අපි ඒක ඩවුන්ලෝඩ් වෙනකම් පොඩ්ඩක් ඉමු. ඉතින් ඩවුන්ලෝඩ් කරලා ඉවර වුණාට පස්සේ ඔයගලන්ට මේ විදිහට එනවා ලෝගෝ එකක් ප්ලේ බටන් එකත් එක්ක. ඉතින් ඒක අපි ප්‍රෙස් කරනවා. ප්‍රෙස් කරාට පස්සේ ඔයගලන්ට එනවා මෙන්න මේ විදිහට do you want to allow this app to make changes to a device කියලා. ඉතින් ඒක yes කරනවා. yes කරාට පස්සේ ඔයගලන්ට මේ විදිහට prepare and install කියලා එනවා. ඉතින් ඒක විදිහට install වෙනකන් අපි පොඩ්ඩක් ඉන්නවා. ඉතින් මේ විදිහට එනවා තව message එකක්. ඒකේ තියෙන මේ license terms අපි accept කරනවා. accept කරාට පස්සේ ඒක තවත් අවශ්‍ය software කීපයක් ඒකට අවශ්‍ය. එයා install කරගන්නවා. ඊට පස්සේ අපිට පේනවා මෙතන launching කියලා වැටෙනවා. running install script directx versions ඒ අවශ්‍ය software ටිකත් එක්ක එයා install කරගන්න. ඊට පස්සේ මේ විදිහට එනවා do you want to allow this app to make changes to a device yes කරනවා. ඊට පස්සේ ඔයගලන්ට පේන්න ගනි Microsoft Flight Simulator open වෙනවා. ඉතින් අපි play button එක press කරාට පස්සේ මේ විදිහට අපිට message එනවා. ඉතින් හැම message එකක්ම අපි okay කියලා එහෙම නැත්නම් yes කියලා press කරගන්නවා. ඊට පස්සේ අපි flight simulator එක load වෙනකන් පොඩ්ඩක් user ගෙන ඉන්න. ඉතින් මේ එන හැම message එකටම අපි yes කියලා දානවා. ඒගොල්ලන්ගේ terms and conditions තමයි ඒක තියෙන්නේ. ඉතින් මේ විදිහට home page එකට එනවා. home page එකේ අපිට යම් යම් විස්තර කීපයක් තියෙනවා flight simulator එක ගැන. ඊළඟ කොටසෙන් අපි free flight තියෙනවා, missions, multiplayer, pilot reports, learning center එකේ අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. කොහොමද flights කරන්නේ, මොන වගේ controls තියෙන්නේ. ඊළඟට අපි settings එකේ අපිට graphic settings මේකෙන් හදා ගන්න පුළුවන්. ඉතින් ඒකේ අපේ VGA card එකට අදාළව අපි graphic settings හදාන්න ඕනේ. ඊට පස්සේ control settings. ඉතින් අපි free flight එකකට යමු. ඉතින් free flight එකදී මම මෙතෙන්දී Cessna Skyhawk 172P එක select කරගන්නවා. අපිට ගුවන් යන ගොඩාක් select කරන්න තියෙනවා මේ option එකේ. අපිට change කියන button එක press කළා තමයි ඒක select කරගන්න ඕන. ඉතින් මෙතනින් අපි change කියන එක කළා current location එක අපි දෙනවා by airport ID VCBI. ඒකෙන් Bandaranaike International Colombo Airport එක select කරගන්නවා. අවශ්‍ය නම් අපිට runway එකෙන් එහෙම නැත්නම් gate එකෙන් start කරන්න පුළුවන්. ඒක අපි මෙතනදී active runway එකෙන් පටන් ගන්නවා. ඊළඟට අපි current time එක දවල් කාලය දෙනවා. දීලා අපි okay කරනවා.
කළ අපි ෆ්ලයි නව කියන එක ප්‍රෙස් කරනවා. ඊට පස්සේ ගුවන් යානය ෆ්ලයි කරන්න එයාපෝර්ට් එක ලෝඩ් වෙන්න පටන් ගන්නවා. ඉතින් දැන් මේ විදිහට සෙස්නා ගුවන් යානය ඇතුළට ලෝඩ් වෙලා තියෙන්නේ. දැන් මම සවුන්ඩ් ඔෆ් කරලා තියෙන්නේ. අපිට පුළුවන් මයිනස් කී එක ප්‍රෙස් කරලා ගුවන් යානේ view එක ඈත් කරගන්නත් ලං කරගන්නත් අපිට මේ පැනල්ස් පේන විදිහට අපි එක සකසා ගන්නවා. ඊළඟට අපිට තියෙන්නේ යෝක් එක, ඊළඟට රඩර් පැඩල්ස්, ෆ්ලැප්ස්, බ්‍රේක්ස් ඒ ටිකට අවශ්‍ය කී බයින්ඩින් සෙට් කරන. දැන් මම යෝක් එක වමට දකුණට කරකුවාම ගුවන් යානේ වමට දකුණට තටුව හරව ගන්න පුළුවන්. ඒ වගේම අපිට ගුවන් යානේ නැහයි පල්ලෙහාට යෝක් එක පල්ලෙහාට දාලා එහෙම නැත්නම් නැහය උස්සන්න පුළුවන් යෝක් එක පස්සට ඇදලා. ඒ වගේම පොඩ්ඩක් ඇස් මට්ටම් පල්ලෙහාට ගත්තා ඔයගලන්ට පේනවා රඩර් පැඩල්ස් දෙක. ඒ රඩර් පැඩල්ස් දෙක යෝක් එක ට්විස්ට් කරලා වමට දකුණට රඩර් පැඩල් එක මේ අපිට පුළුවන් ගුවන් යානේ රඩයක චේන්ජ් කරගන්න. ඉතින් මේ සඳහා අපි කන්ට්‍රෝල් සෙටින්ග්ස් වලට යන්න අපි ඉස්සෙල්ලම ඕල්ට කී එක ප්‍රෙස් කරනවා කීබෝඩ් එක. එතකොට මේ විදිහට මෙනු බා එකක් එනවා. මෙනු බා එකේ අපි ඔප්ෂන්ස් වලට යනවා. ඔප්ෂන්ස් වලට ගිහිල්ලා සෙටින්ග්ස් මෙනු එකට ගිහිල්ලා ඒකේ කන්ට්‍රෝල් ඔප්ෂන්ස් වලට යනවා. කන්ට්‍රෝල්ස් ඔප්ෂන්ස් වලට ගියාට පස්සේ මේ විදිහට සෙටින්ග්ස් කන්ට්‍රෝල් එනවා. අපි ඒකේ අපේ කීබෝඩ් එක සිලෙක්ට් කරගන්නවා. දැන් මගේ එක VKB sim gradiator. ඉතින් ඒකේ අපිට තියෙනවා ඇයිලරෝන්, එලිවේටර්, ත්‍රොට්ල් ඔක්කොම ඇක්සිස් ටික. ඊළඟට අපි කරන්නේ මේ කන්ට්‍රෝල් ඇක්සිස් එකට ගිහිල්ලා අපි ඇයිලරෝන් ඇක්සිස් එක සිලෙක්ට් කරගන්නවා. එතකොට අපි ඇයිලරෝන් කියන එක, එතකොට එලිවේටර් කියන එක, ඊළඟට රඩර් කියන එක, ඊළඟට ත්‍රොට්ල් එක සිලෙක්ට් කරගන්නවා කීබෝඩ් එකේ. එහෙම මැප් වෙලා නැත්නම් අපි ඒක ඩබල් ක්ලික් කරලා අපිට පුළුවන් ඒ අදාළ ජෝයිස්ටික් එක, දැන් එලිවේට එක නම් අපි ඉස්සරහට පස්සට එලිවේට එක ඇද්දාම ඒ ඇක්සිස් එක ඔටෝ සිලෙක්ට් වෙනවා. ඊට පස්සේ අපි ඕකේ කරනවා. ඊට පස්සේ අපි ඉස්සෙල්ලම මොකද එලෙරෝන්, ඊට පස්සේ එලිවේට එක ක්ලික් කරලා අපිට ඉස්සරහට පස්සට අදිනවා. ඊට වයි ඇක්සිස් එක සිලෙක්ට් වෙනවා එලෙරෝන් නම් දකුණට සහ වමට. ඊළඟට අපිට පුළුවන් රඩේක ජෝයිස්ටික් එක ෆිස් කරන්න පුළුවන්. ඉසෙට් අක්ෂයේ සිලෙක්ට් වෙන විදිහට රොටේෂන් එක, ඉසෙට් රොටේෂන් ඒකත් අපි ඕකේ කරනවා. ඊට පස්සේ අපිට පුළුවන් ත්‍රොට්ල් එක සිලෙක්ට් කරන්න. ත්‍රොට්ල් වීල් එක කරකවුවාම ඔයගලන්ට ඉසෙට් ඇක්සිස් එක සිලෙක්ට් වෙනවා. ඊට පස්සේ අපි ඒකත් කලින් වගේම ඕකේ කරගන්නවා. ඊට අමතරව අපිට අවශ්‍ය වෙනවා තව කීපයක්. ඒව තමයි බ්‍රේක්ස්, ඒ වගේම ෆ්ලැප්ස්. ඉතින් මෙතන ෆ්ලැප්ස් වීල් එකක් නැහැ. ඒකින්ද අපි මෙතනදී අපිට ඒක සිලෙක්ට් කරගන්න බෑ. අපි ඒකින්ද කරන්නේ මේ බටන් කීස් කියන තැනට අපිට යන්න වෙනවා. ඔයගලන්ට උඩ පේනවා බටන් සහ කීස් කියලා තැන. ඒක ප්‍රෙස් කරාට පස්සේ අපිට හොයාගෙන යන්න පුළුවන් ඉස්සෙල්ලාම අපේ බ්‍රේක්ස් කොහෙද තියෙන්නේ කියලා. දැන් බ්‍රේක්ස් විදිහට අපිට මම නම් දාගන්නේ මේ පීරියඩ් එක. ඉතින් මෙතන ඔයගලන්ට පේනවා නම් වැඩි කිරි නම් රින. ඉතින් මම මෙතන පීරියඩ් කී එක දාලා තියෙන්නේ. බ්‍රේක් ලෙෆ්ට් රයිට් ඩිෆරන්ට් බ්‍රේක් දාන්න පුළුවන්. ඒක පාකින් බ්‍රේක් කන්ට්‍රෝල් පීරියඩ්. ඉතින් දැන් මේ තියෙන සෙස්නා වර්චුවල් කොක්පිට් එක ඇතුලේ. ඉතින් මෙතන තමයි අපේ ත්‍රොට්ල් එක තියෙන්නේ. ත්‍රොට්ල් එක අපි කන්ට්‍රෝල් කරන්න පුළුවන් ත්‍රොට්ල් වීල් එකෙන්. ඊට පස්සේ එලිවේට ඒලරෝන්ස්, ඊළඟට එලිවේටර්ස්, ඊළඟට අපිට පුළුවන් රඩර් පැඩල්ස්, ඒ මැප් කරගත්ත කීස් වලින් කන්ට්‍රෝල් කරන්න. ඉතින් අපිට ධන ඍණ ප්‍රෙස් කරලා අර මං කිව්වා වගේ මේ වර්චුවල් කොක්පිට් එක ඇතුලේ අපිට ගේජස් හරියට පේන විදිහට අපි හදා ගන්නවා. ඉතින් අපිට ෆ්ලැප්ස් F5 වලින් ෆුල් රිට්‍රැක් කරන්න පුළුවන්. ඒ වගේම කීස් වලිනුත් අපිට පුළුවන් එලිවේට් එක දකුණට වමට හරවන්න.
මේ තියෙන ෆ්ලැප්ස් ඩිටෙන්ට් එක දාන ස්විච් එක. ඉතින් අපිට ෆ්ලැප්ස් ඩිටෙන්ට් එක පුළුවන් F 8 දැම්මම ෆුල් එක්ස්ටෙන්ඩ් වෙනවා. F 7 දැම්මම ඉන්ක්‍රිමෙන්ටලි එක්ස්ටෙන්ඩ් වෙනවා. ආපහු F 6 දැම්මම ඉන්ක්‍රිමෙන්ටලි අපි රිට්‍රැක්ට් වෙනවා. F 5 විහාම ෆුලි රිට්‍රැක්ට් වෙනවා. ඉතින් අපිට වෙනත් කීස් පාවිච්චි කරලා විවිධ views වලට යන්න පුළුවන්. දැන් අපි S key එක පාවිච්චි කරලා බාහිර view එකට ගියාම අපිට පේනවා flaps දැම්මහම ඔබට පේනවා දැන් flaps පල් හැට එනවා. ඒ වගේම ආපහු අපිට flaps උඩට ගන්න පුළුවන් අවශ්‍ය ප්‍රමාණයට. අපි මේ අවස්ථාවේ flaps 1 position එකේ තියා ගන්නවා. ජෝයිස්ටික් එකක් තියෙනවා, ඉතා පහසුයි කන්ට්‍රෝල් කරන්න. මම එකයි කියන්නේ හැමදෙස්සම කීබෝඩ් එකට වඩා ජෝයිස්ටික් එකක් තියෙනවා නම් මේ වැඩේ කරන්න ලේසි. ජෝයිස්ටික් එකක් තියෙනවා නම් අපිට නම් පෑඩ් එකේ බටන් එක ප්‍රෙස් කරලා සෙන්ටර් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ජෝයිස්ටික් එකක් නැතුව කීබෝඩ් එක තියෙනවා නම් මේ විදිහට අපි දකුණට හැරෙව්වයි කියමුකෝ. එතකොට ආපහු සෙන්ටර් වීමක් වෙන්නේ නැහැ. අපි එකට කී එක 5 කියන කී එක ප්‍රෙස් කරන්න වෙනවා. දැන් අපි ජෝයිස්ටික් එක පාවිච්චි කරනවා නම් ඔයගලන්ට හරි ලේසි පල් මෙහෙම වමට කරකවම ආපහු සෙන්ටර් වෙනවා මේ. සෙන්ටර් වෙනවා. නමුත් කීබෝඩ් එකේ අපි ප්‍රෙස් කරොත් ඒක සෙන්ටර් වීමක් වෙන්නේ නැහැ. ඒක ওই විදිහටම හිටිනවා. ඉතින් ඒ වෙලාවට අපි කරන්නේ නම් පෑඩ් එකේ නම් ලොක් ඕෆ් කරලා 5 කියන බටන් එක ප්‍රෙස් කරාම ආපහු සෙන්ටර් වෙනවා. නැත්තම් ගුවන් යානේ හැරිච්ච පැත්තටම හැරිලා තියෙනවා. ඒකයි තියෙන අපහසු වෙන්නේ. දැන් මම මේ අවස්ථාවේදී මගේ ජොයිස්ටික් එක පාවිච්චි කරලා මේ ෆ්ලයිට් එක ගමන් කරනවා. ඉතින් අපි අපේ view point එක අපිට ගේජස් පේන විදිහට හදාගෙන අපිට පුළුවන් ගුවන් ගමන පටන් ගන්න. ඉතින් අපි බලමු කොහොමද ගුවන් ගමන කරන්න කියලා. ඉතින් මේ throttle එක ඉස්සරහට පුලි දාලා අපි මෙතන RPM මීටරේ බලනවා. ඉතින් ගුවන් යානය ඉදිරියට ඇදෙනවා. ඒතර වේගය අපි සාමාන්‍යයෙන් 60ක් 70ක් වෙන අවස්ථාවේදී අපි elevate එක පස්සට අදිනවා. එතකොට ගුවන් යානය ගුවන් ගත වෙනවා. ඒ වගේම rudder pedals වලින් තමයි ගුවන් යානයේ රන්වේ එකේ සෙන්ටර් ලයින් එකේ අපි තියාගන්නේ. ඉතින් දැන් ක්‍රමක්‍රමයෙන් ගුවන් ගත වෙනවා. මේ වෙලාවේදී අපි control inputs විතරම පොඩි ආකාරයෙන් තමයි දෙන්නේ. ලොකුවට inputs දෙන්නේ නැහැ. ඒක ටිකක් පුරුදු වෙද්දී තමයි හරියන්නේ. ඉතින් අපි ගුවන් යානය ටිකක් උඩට ගිහිල්ලා අපි සම්පූර්ණ pattern එකකට ගිහිල්ලා අපි මේ ගුවන් පතේම land කරන විදිහ අපි බලමු. ඉතින් අපි මේ වෙලාවේ ගුවන් යානය ඩිසෙන්ට් රේට් එක අපි කියනවා ක්ලයිම් රේට් එක 500ක් විතර තමයි තියාගන්නේ. ඉතින් අපිට මේ වෙලාවේ දෙපැත්ත බලන්න පුළුවන් අපිට ජොයිස්ටික් එකේ හැඩ් ස්විචස් ආධාරයෙන්. දැන් මම ක්‍රමක්‍රමයෙන් දකුණු පැත්තට හරවලා ගුවන් යානය ගේනවා ක්‍රොස් වින්ඩ් එකට පැත්තට. ඉතින් හැමතිස්සෙම මතක තියාගන්න ඕනේ මේ ඉන්පුට්ස් අපි ඉතාම සුළු වශයෙන් තමයි යොදන්නේ. දැන් අපිට පිටිපස්සේ තමයි අපිට පේන්නේ යන්තම් ගුවන් තොටුපළ. ඊට පස්සේ අපි දකුණු පැත්තට හරවනවා ඩවුන් වින්ඩ් එකට. ඉතින් මේ හැම වෙලාවකදී අපි ගුවන් යානයේ විනාඩියට අඩි 500ක පමණ ක්ලයිම් රේට් එකකින් තමයි තියාගන්නේ. ඒ සඳහා අපි throttle එක තමයි අපි යොදාගන්නේ. මේ බලේ පවත් ගන්න දැන් ඔයගලන්ට පේනවා දකුණු පැත්තෙන් ගුවන් තොටුපළට සමාන්තරව අපි යනවා. අපි මේකට කියනවා ඩවුන් වින් කොටස කියලා. ඒ කියන්නේ wind එක පැත්තට තමයි අපි දැන් යන්නේ.
අපේ පිටිපස්සෙන් තමයි වින්ඩ් එක එන්නේ කියන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් අඩි 1000ක් පමණ උසකට ගුවන් යානය ගෙනල්ලා අපි ගුවන්තොටුපළේ කෙළවරට ආවට පස්සේ අපි ඉතින් ගුවන් යානේ බේස් ලෙග් එකට අපි හරවනවා. දැන් ওই දකුණු පැත්තෙන් පේන්නේ ගුවන්තොටුපළ. දැන් ඔයගලන්ට පේනවා අඩි 1000ක් උඩින් ඇවිල්ලා තින්. දැන් අපි ඩිසෙන්ට් රේට් එක බිඳුව කරගන්නවා. සෝරි මේ ක්ලයිම් රේට් එක. ඊට පස්සේ අපි ක්‍රමක්‍රමයෙන් බලලා ගුවන්තොටුපළේ කෙළවරට ආවට පස්සේ අපි වේගය අපි දැන් අඩු කරගන්න ඕන. ඒකින් අපි ත්‍රොට්ල් එක ක්‍රමක්‍රමයෙන් අඩු කරනවා. ඔයගලන්ට පේනවා වේගයත් ඒකම අඩු වෙනවා. ඉතින් මේ වෙලාවෙදී නෝස් කොටස පල්ලෙහාට එනවා. ඒක නවත්ත ගන්න අපි එලිවේට් එක පොඩ්ඩක් පස්සට අදින්න ඕන. අපි සාමාන්‍යයෙන් ට්‍රිම් කරනවා මේ විදිහට අතින්ම බලය උදන්න බැරි හින්දා. ඊළඟට වේගය 60ක් 70ක් එහෙම නැත්නම් 70 65ක් වගේ තියාගෙන අපි ගුවන් ගමන පවත්වාගෙන යනවා. ඒකම අපි ෆ්ලැප්ස් යොදන්න පටන් ගන්නවා ආපහු. ඉතින් ෆ්ලැප්ස් 1 පොසිෂන් එකට දානවා. ඒකට අපිට F7 කී එක එකපාරක් ප්‍රෙස් කරන්න පුළුවන්. දැන් අපි ක්‍රමක්‍රමී ඩිසෙන් කිරීමත් ආරම්භ කරනවා. ඒ වගේම විනාඩියට අඩි 500ක් top 500ක වගේ ඩිසෙන්ට් රේට් එකක් අපි තියාගන්න. ක්‍රමක්‍රමයෙන් අපි ඩවුන් වින්ඩ් ලෙග් එකට එනවා. දැන් ඔයගලන්ට පේනවා දකුණු පැත්තෙන් එයාපෝර්ට් එක. එයාපෝර්ට් එකේ පාපි ලයිට්ස් කියලා අපි කියනවා, රතු සහ සුදු ලයිට්. ඉතින් ගුවන් යානය හරි ඩිසෙන්ට් පාත් එක තියෙනවද කියලා බලාගන්න මේ ලයිට්ස් උපකාර වෙනවා. අපිට ලයිට්ස් හතරක් තියෙනවා, රතු දෙකයි සුදු දෙකයි තියෙනවා. දැන් රතු වලින් පේන්නන්නේ අපේ ගුවන් යානය පල්ලෙහා වැඩි කියන එක. දැන් ක්‍රමක්‍රමයෙන් අපි ෆයිනල් ලෙග් එකට ගුවන් යානය හරවනවා. එතකොට ගුවන් තොටුපළට ඇලයින් වෙනවා. අපි මේ වෙලාවේදී එන්ජින් බලය පවත්වාගෙන තමයි ඩිසෙන්ට් රේට් එක සහ වේගය පවත්වාගන්නේ. ඉතින් අපි හැමතිස්සෙම ත්‍රොට්ල් එක අඩු වැඩි කරමින් මේ වේගයයි ඩිසෙන්ට් රේට් එකයි අපි තියාගන්නවා. දැන් රතු පාටින් පේන්නේ ගුවන් යානයේ පල්හැ වැඩි කියන එකකින්ද අපි ක්‍රමක්‍රමයෙන් ත්‍රොට්ල් එක වැඩි කරලා අපි ගුවන් යානය ඩිසෙන්ට් වෙන එක පොට්ටකට අපි නවත්තලා අපි රතු සහ සුදු දෙකම එනකන් අපි ගුවන් යානය රඳවා ගන්නවා. ඔන්න දැන් සුදු ලයිට් එකක් පත්තු වුණා. ඊට පස්සේ තව සුදු ලයිට් එක. ඔන්න දැන් අපි ඩිසෙන්ඩ් කරනවා 500ක ඩිසෙන්ඩ් රේට් එකකින්. වේගය අපි තියාගන්නවා 65ක් 70ක් අතර. අපි එයිම් කරනවා ටච් ඩවුන් පොයින්ට් එකට. ඊට පස්සේ ගුවන් තොටුපළේ බිම ලං වෙද්දී අඩි 30ක් විතර වෙද්දී ඒක ඇස් මට්ටමෙන් අපි බලන් වෙන්නේ ගුවන් යානේ ක්ලියර් කරනවා. ඒ වගේම ත්‍රොට්ල් එක කට් කරනවා බිඳුවට. ඊට පස්සේ අපි ඒ ඇටිටියුඩ් එක හේමම් තියා ගන්නවා ගුවන් යානේ අවසානයේ ටච් වෙනකම්. ඊට පස්සේ අපි
රඩර් පැඩල්ස් වලින් තමයි ගුවන් යානය වමට දකුණට හරවන්න සෙන්ටර් ලයින් එක තියාගන්නේ. දැන් ඔයගලන් පේනවා තවත් ගුවන් යානය දකුණු පැත්තේ අපි ඒක දකුණු පැත්තට හරවමු. ඒ වගේම මේ ඔගොල්ලෝ අහනවා මේ ATC මේක තියෙනවද කියලා. ඉතින් මේක ATC තියෙනවා. ඉතින් ATC තියෙන්න අපි කරන්න තියෙන්නේ මේ මේ කීබෝඩ් එකේ තියෙනවා මේ වම් පැත්ත ඉහළ කෙරවලේ කී එකක් කෝලන් නිකන් පණුවෙක් වගේ කී එකක් අපි ඒක ප්‍රෙස් කරාම මේ විදිහට ATC මෙනු එක එනවා. ඉතින් ATC මෙනු එකෙන් අපිට අවශ්‍ය විදිහට ටියුන් කරගන්න පුළුවන් අපේ රේඩියෝස්. අර මම කියපු කී එක තියෙන්නේ escape කී එකට පල්ලෙහෙන් tab කී එකට උඩින් ඒ අතර මැද තමයි කී එක තියෙන්නේ. ඉතින් මේවා select කරලා අපිට පුළුවන් මේ ATC මෙනු එකට යන්න. මේ ATC මෙනු එකේ විවිධ ඔප්ෂන්ස් අපිට තියෙනවා. අපිට ATC එක සම්බන්ධව අපි කතා කරනකොට අපි කතා කරමු. ඉතින් අද මේ කෙටි වීඩියෝ එක මම හදිස්සි කරේ මේ අපේ viewer කෙනෙක්ගේ ඉල්ලීමට අනුව. ඉතින් මම මේ වීඩියෝ එක මෙතනින් නවත්වනවා. අපි ඉස්සරහට හම්බ වෙමු තවත් මේ වගේ වීඩියෝ සමගින්. ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න මම පුළුවන් විදිහට වීඩියෝ සරන් එන්නම් වෙලාව තියෙන හැටියට. ඉතින් ගොඩක් ස්තුතියි. සුබ දවසක්.